ජීවිත කාලෙටම අයිස් තට්ටුවකින් වැසී තියෙන ප්‍රදේශයක ඔයාට ජීවත් වෙන්න කිව්වොත් ඔයා මොකද කරන්නේ? ඔයා ඒ තැනට ගියත් ඔයාට වැඩි කාලයක් නම් මෙතන ඉන්න බැරි වෙයි. මිනිසුන්ට ජීවිත කාලෙටම අයිස් තට්ටුවක් උඩ ජීවත් වෙන්න බෑ. කොහොම වුණත් මම අද හිතුවා ජීවිත කාලය පුරාවටම ඝන අයිස් තට්ටුවකින් වැසී පවතින ඇන්ටාක්ටිකාව පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න. Wish way Soyani. Wish way Soyani. ඇන්ටාක්ටිකාව දක්ෂිණාද්‍රවයේ පිහිටා ඇති අතර විශාලතම පස්වන මහද්වීපය වෙනවා. ඒ වගේම දකුණු පැසිෆික්, ඇට්ලාන්ටික් සහ ඉන්දියන් යන සාගරයන්ට මායිම් වෙනවා. මේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 14.2ක් පමණ විශාලත්වයකින් යුක්ත වන අතර ගොඩවීමෙන් 98%ක් පමණ ආවරණය වෙලා තියෙන ඝන අයිස් වලින්. මෙම මහද්වීපයේ ලෝ උසම වියලිම සුළං සහිත විශාලතම සහ අයිස් සහිත මහද්වීපය වෙනවා. මෙම මහද්වීපයේ නැගෙනහිර ඇන්ටාක්ටිකාව බොහෝ දුරට උස් අයිස් තට්ටු වලින් වැසී ඇති සානුවකින් සමන්විත වෙනවා. නැගෙනහිර ඇන්ටාක්ටිකාව සහ බටහිර ඇන්ටාක්ටිකාව වෙන් වෙන්නේ කිලෝමීටර් 3400ක් පමණ දිගකින් යුත් ට්‍රාන්ස් ඇන්ටාක්ටිකා කඳුකරයෙන්. ඇන්ටාක්ටිකාව වැසී ඇති අයිස් තට්ටුවේ ආසන්න වශයෙන් ඝන කිලෝමීටර් මිලියන 29ක් පමණ අයිස් අඩංගු වන අතර ඒ ලෝකයේ අයිස් වලින් 90%ක් සහ මිරිදිය ජලයෙන් 80%ක් නියෝජනය කරනවා. ඇන්ටාක්ටිකාවේ විශාල පාවෙන අයිස් තට්ටු සහ අයිස් රාක්ක බොහෝ දැක ගන්න පුළුවන්. මේ පාවෙන විශාලතම අයිස් තට්ටුව රෝස් අයිස් ෂෙල්ෆ් ලෙස හඳුන්වනවා. මේ විශාලත්වය ප්‍රංශයේ භූමි ප්‍රමාණයට සමාන වෙනවා. ඇන්ටාක්ටිකාව වෙරළ තීරයේ අවට අයිස් රාක්ක, ග්ලැසියර් සහ අයිස් තට්ටු අඛණ්ඩව මුහුදට අයිස් කුට්ටි මඳා හැරීම සිදු කරනවා. ඇත්තටම මෙතරම් දුෂ්කර කාලගුණයක් සහිත ඇන්ටාක්ටිකාවේ බොහෝ ජීවීන් නැහැ. මේ සීතල අයිස් සහ තරමක් අඳුරු මහද්වීපයක් නිසා ශාක හා සත්තුන්ට ජීවත් වීමට අපහසුයි. නමුත් එහි පැවැත්මට අනුවර්තනය වූ විශේෂ ශාක සහ සතුන් සමූහයක් ඉන්නවා. මේ ජීවත් වන සරල ශාක විශේෂ 350ක් පමණ ඇති බව වාර්තා වෙනවා. මේ ඇල්ගී පාසි දිලීර ඇතුළත් වන අතර සමහර ඇල්ගී හිම මත වැඩෙන අතර අනෙක් ශාක අයිස් රහිත වෙරළබඩ පාෂාණමය බිම්වල කුඩා ප්‍රදේශවල වර්ධනය වෙනවා. තවත් සමහර ඇල්ගී සහ පාසි වර්ග ඇන්ටාක්ටිකාවේ ඇති ලවණ විල් හා එයාවට වර්ධනය වෙනවා. මේ මල් පිපෙන ශාක දෙකක් පමණක් ජීවත් වෙනවා. මෙම ශාක පාෂාණ සහිත ප්‍රදේශවල වර්ධනය වෙනවා. මේ මීමැස්සන් හෝ සමනලයන් නැති නිසා පරාගණය සිදුවන්නේ සුළඟින් පමණයි. කුඩා මිට්‍රස් මල්ටාවන් වසර පුරා ඇන්ටාක්ටිකාවේ දක්නට ලැබෙන එකම සත්ව විශේෂයයි. මෝන් අපෘෂ්ඨ වංශිකයන් වෙනවා. නමුත් වසරේ අනික් කාලවලදී එහි දැකිය හැකි වෙනත් සතුන් ඉන්නවා. පෙන්ගුයින්, සීල් මත්ස්‍යයන්, ඉස්සන්, ඕර්කාස් තල්මසුන් මෙහි දැක ගන්න පුළුවන්. මේ කොතරම් හිම තිබුණත් හිම වලසුන් ජීවත් වන්නේ නැහැ. අයිස් වලින් වැසුණු ඇන්ටාක්ටිකාවේ ගිනි කඳු 138ක් තියෙනවා. මේ ගිනි කඳු 91ක්ම අයිස් තට්ටුවට යටින් පිහිටා ඇති අතර මවුන්ට් එරබස් ගිනි කඳ සක්‍රියව පවතිනවා. මෙහි ඇති උසම අක්‍රීය ගිනි කඳ මවුන්ට් සිඩ්නි. එහි උස මීටර් 4285ක් වෙනවා. ඒ වගේම බටහිර ඇන්ටාක්ටිකාව වැසී ඇති විශාල අයිස් තට්ටුවේ මතුපිට සිට කිලෝමීටර් 215න් ලෝකයේ විශාලතම ගිනිකඳු කලාපය පිහිටා ඇති බව විද්‍යාඥයන් පවසනවා. ඇන්ටාක්ටිකාව ගැන තවත් තොරතුරු බොහෝමයක් තියෙනවා. එම තොරතුරු වෙනත් වීඩියෝ එකකින් රැගෙන එන්නම්. ඔයාලා මේ වීඩියෝ එක ගැන හිතන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. ඔයාලට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක නැරඹුවට.